ආයුබෝවන් දුවේ පුතේ සාදරයෙන් පිළිගන්නවා සයන්ස් ටීචර් YouTube channel එකට තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම සයන්ස් ටීචර් Facebook page එකට like එකක් දාන්න සමතක කරන්න එපා. ඉතින් අද මම ඕගලන්ට කියලා දෙන්නේ 8 ශ්‍රේණියේ දෙවනි පාඩම සත්ව වර්ගීකරණය ගැන. ඉතින් දුවේ පුතේ මේ පරිසරයේ सत्तु वर्ग विशाल प्रमाण जीवात्वेन इवगेम मे सत्तु वर्ग अतर लोको विविधात्वया दखेन लभेन विविधात्वया केपुते विन सख्यन एक सत्तुन एगोलांगे प्रमाणयानुव इलांगट एगोलांगे देह वर्णयानुव पाद संख्यावानुव इलांगट एक तेनक इंदला तव तेनकट गमन करान्ने एगोलो पाविच्च करन अवयावानुव मे विदिहट मे सत्तुन अतर लोकु विविधत्वयक् एहेमत् नैत्तम् विशाल वेनसक् दकिन्न लैबेनवा इतिं परिसरे मे जीवत्वेन मे जीव सत्तुन අපි තනි තනියෙන් මේ සත්තු ගැන ඉගෙන ගන්න ගියොත් එහෙම ඒක ටිකක් ලොකු කාර්යයක් වෙනවා ඒක අමාරු කාර්යයක් වෙනවා ඒ නිසා අපි මේ සත්තුන්ව ඒ සත්තුන්ගේ තියෙන පොදු ලක්ෂණ සලකලා මේ සත්තුන්ව අපිට පුළුවන් කාණ්ඩවලට වෙන් කරගන්න ඉතින් මෙන්න මේ විදිහට සත්තු ඒගොල්ලන්ගේ තියෙන පොදු ලක්ෂණ ගැන සලකලා සත්තුන්ව කාණ්ඩවලට වෙන් කර ගැනීම අපි හඳුන්වනවා සත්ව වර්ගීකරණයක් කියලා. ඉතින් දුවේ පුතේ ඇයි අපි මේ සතුන් මේ විදිහට කාණ්ඩවලට වෙන් කරගන්නේ? ඉතින් එහෙම වෙන් කරගන්න ප්‍රධානම හේතුව තමයි එහෙම වෙන් කරගත්තහම අපිට පුළුවන්කමක් ලැබෙනවා බොහොම පහසුවෙන් මේ සත්තුන්ව අධ්‍යයනය කරගන්න. එහෙමත් නැත්නම් මේ සතුන් ගැන ඉගෙන ගන්න ඒක ගොඩක් ලොකු පහසුවක් වෙනවා. ඉතින් අපි මුලින්ම මේ සතුන්ව ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරගන්නවා කොඳු වැට පෙලක් තිබීම හා කොඳු වැට පෙලක් නොතිබීම කියන ලක්ෂණය පදනම් කරගෙන. ඉතින් මේ කොඳු වැට පෙලට අපි කියනවා දුවේ පුතේ කෂේරුව කියලා. ඉතින් කෂේරුවක් තියෙන සත්තු වගේම කෂේරුවක් නැති, ඒ කියන්නේ කොඳු වැට පෙලියක් නැති සත්තු මේ පරිසරේ ජීවත් වෙනවා. ඉතින් කොඳු වැට පෙලක් තියෙන කෂේරුවක් සහිත සත්තුන්ට අපි කියනවා පෘෂ්ඨවංශීන් කියලා. ඒ වගේම කොඳු වැට පෙලක් නැති, ඒ කියන්නේ කෂේරුවක් නැති සත්තුන් අපි හඳුන්වනවා අපෘෂ්ඨවංශීන් කියලා. ඉතින් අපි බලමු පෘෂ්ඨවංශීන්ට අයිති වෙන සත්තු කවුද? අපෘෂ්ඨවංශීන්ට අයිති වෙන සත්තු කවුද කියන එක. මම මුලින්ම දුවර පුතාලට කියලා දෙන අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය තමයි නිඩාරියාවන් නැත්තම් සිලෙන්ටරේටාවන් කියලා කියන්නේ. ඉතින් මේ එකම කාණ්ඩයට අපි නම් දෙකක් පාවිච්චි කරනවා. නිඩාරියාවන් කියලත් අපි හඳුන්වනවා. ඒ වගේම අපි නිඩාරියාවන්ට කියන තවත් නමක් තමයි සිලෙන්ටරේටාවන් කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේ සිලෙන්ටරේටාවන්ට හැමත් නැත්තම් නිඩාරියා කියන අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩයට අයිති වෙන ජීවීන් ගේ තියෙන මූලික ලක්ෂණ මොනවාද කියලා. නිඩාරියා වංශයේ සියලුම ජීවීන් ජලජ වාසීන් වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ජීවත් වෙන්නේ ජලයේ. ඒනොත් වැඩිපුරම මේගොල්ලන්ව දකින්න ලැබෙන්නේ කරදී. මේ ජීවීන්ගේ දේහ ආකාර දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි බුහුබා ආකාරය, අනිත් එක තමයි මෙඩුසා ආකාරය කියලා කියන්නේ. බුහුබා ආකාරය කියලා කියන්නේ මේ ජීවීන් උපස්තරයකට සවි වෙලා තමයි වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ ඒක ගල්පරයක් වෙන්න පුළුවන්. ඒ වගේ යම්කිසි මතු පිටකට සවි වෙලා තමයි මේ ජීවියා වර්ධනය වෙන්නේ. එයා සංචරණය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මේ බුහුබාවන් ඔත් ජීවිත ගත කරන ජීවීන් කියලා. අපි කියනවා ඒගලන්ට ඔත් ජීවීන් කියලා. එතකොට දැන් බුහුබා ආකාරයේ ජීවීන්ගේ දේහ හැඩය සිලින්ඩර ආකාර හැඩති වෙනවා. ඒකට උදාහරණ තමයි මුහුදු මල, ඊළඟට හයිඩ්‍රා කියලා ජීවියෙක් ඉන්නවා. ඒ වගේම
කොරල් පර සාදන කොරල් බුහුමාවන් මේ සිලෙන්ටරේටා කාණ්ඩයට අයිති ජීවීන් වෙනවා. ඊළඟ ආකාරය තමයි මෙඩුසා ආකාරය කියලා කියන්නේ මෙඩුසාවන්ගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මෙඩුසාවන් නිදහසේ පිහිනමින් ඒ කියන්නේ සංචරණය කරන ජීවීන් ඒගොල්ලෝ ජලයේ නිදහසේ පිහිනමින් ජීවත් වෙන ජීවීන් ඉතින් උදාහරණය තමයි ලොඩියා කියලා කියන්නේ ලොඩියන් කියලා කියන්නේ පුතාල දුවලා සිංහල නම අහලා නැති වුණාට ජෙලිෆිෂ් කියන නම නම් අහලා ඇති ඉතින් මේ ජෙලිෆිෂ් ලට තමයි අපි ලොඩියන් කියලා කියන්නේ නිඩාරියාවන්ගේ තියෙන තවත් පොදු ලක්ෂණයක් තමයි මේගොල්ලන් පෙන්වන්නේ අරේය සමමිතිය මොකක්ද අරේය සමමිතිය කියලා කියන්නේ අරේය සමමිතිය කියලා කියන්නේ මේගොල්ලන්ගේ දේහය ඕනම තලයක් ඔස්සේ සමාන කොටස් දෙකකට වෙන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ සමමිතික ආකාරයකට අපි කියනවා අරේය සමමිතියක් කියලා. අපි ඊළඟට කතා කරන අපෘෂ්ඨවංශයේ කාණ්ඩය තමයි ඇනලීඩාවන් කියලා කියන්නේ. ඉතින් මේ ඇනලීඩා කාණ්ඩයට අයිති සතුන්ට උදාහරණ වෙන්නේ ගැඩවිලා, ඒ වගේම පත්තෑ පණුවා, ඒ විතරක් නෙමෙයි කූඩැල්ලා අයිති වෙන්නේ මේ කාණ්ඩෙටම තමයි. ඉතින් මේ ජීවීන් මේ සත්තු සියලු දෙනාමත් අපෘෂ්ඨවංශීන් වෙනවා. මේගොල්ලෝ ජීවත් වෙන පරිසර ගත්තොත් එහෙම මේගොල්ලෝ ගොඩබිම් පරිසරයේ විශේෂයෙන්ම තෙත් සහිත පසේ ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ජලජ පරිසරයේ කරදිය සහ මිරිදිය කියන පරිසරවල අපිට මේ සතුන් හමු වෙනවා. ඒ වගේම මේ කාණ්ඩේ ඉන්න සතුන්ගේ තියෙන විශේෂ ලක්ෂණ තමයි මේගොල්ලන්ගේ දේහය අපි කියනවා සිහින් පණු ආකාර දේහ දරනවා. ඒ වගේම ද්විපාර්ශවික සමමිතියක් තමයි පෙන්වන්නේ. ද්විපාර්ශවික සමමිතිය කියලා කියන්නේ එක තලයක් ඔස්සේ පමණක් ජීවියෙක්ව සමාන කොටස් දෙකකට වෙන් කරනවා නම් අපි කියනවා ඒක ද්විපාර්ශවික සමමිතිය කියලා. ඊට අමතරව ඇනලීඩා වංශයේ ජීවීන් පෙන්වන තවත් ලක්ෂණයක් තමයි මේ සමකණ්ඩණය කියලා කියන්නේ. සමකණ්ඩණය කියලා කියන්නේ මේ විදිහට ජීවියෙක්ගේ දේහය ගත්තහම සමාන කොටස් වලට බාහිරව වගේම අභ්‍යන්තරව බෙදිලා තියෙනවා. ඉතින් ඒක අපි හඳුන්වනවා සමකණ්ඩණය කියලා. ඊළඟ අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය තමයි මොලස්කා කියලා කියන්නේ. ඉතින් මොලස්කාවන්ට අයිතිවන සතුන්ට උදාහරණ තමයි ගොළුබෙල්ලන්, ඊළඟට හංගොල්ලන්, දැල්ලන්, බූවල්ලන් ගත්තහම අයිති වෙන්නේ මේ මොලස්කා වංශයට. ඉතින් මේ සත්තු ජීවත් වෙන පරිසර තමයි ගොඩබිම පරිසරය. ඒ විතරක් නෙමෙයි ජලජ පරිසරයේ අපිට මේ සතුන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ මොලස්කා වංශයට අයිති වෙන සත්තුන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ පොදු ලක්ෂණ මොනවාද කියලා අපි බලමු. මොලස්කා කියන කාණ්ඩයට අයිති සත්තුන්ටත් තියෙන්නේ ද්විපාර්ශවික සමමිතියක්. එවැගේම දුවේ පුතේ මේ සතුන්ට තියෙනවා පේශිමය පාදයක්. පේශිමය පාදයක් තියෙනවා. ඒ වගේම මේ සතුන්ට ස්පර්ශක තියෙනවා. අපි මේවට කියනවා ස්පර්ශක කියලා. මේ තමයි පේශිමය පාදය. ඒ වගේම ඇතැම් මොලස්කාවන්ට මේ විදිහට බාහිර සැකිල්ලක් තියෙනවා. එතකොට මේ කවචය මේකට අපි කියනවා කවචය කියලා. ඇතැම් මොලස්කාවන් කවච දරනවා. ඒ වගේම සමහර මොලස්කාවන්ට මේ විදිහට බාහිර කවච පිහිටන්නේ නැහැ. ඒ වගේම මේ මොලස්කාවන්ට මෘදු දේහ බොහොම මෘදු දේහ දරන නිසා මේ කාණ්ඩයට අයිති ජීවීන්ව මෘද් වංශීන් ලෙසත් හඳුන්වනවා. ඒ වගේම මේ ජීවීන්ගේ දේහය ගත්තහම අපි කියනවා ශ්ලේෂ්මල වලින් තෙත් වෙච්ච දේහයක් තමයි මේ සතුන්ගේ අපිට දකින්න ලැබෙන්නේ.
ඊළඟ අපෘෂ්ඨවංශයේ සත්ව කාණ්ඩය වෙන්නේ ආත්‍රොපෝඩා කාණ්ඩය. ඉතින් ආත්‍රොපෝඩා කාණ්ඩෙට තමයි ලෝකෙ වැඩිම සත්ව විශේෂ ගණනාවක් අයිති වෙන්නේ. ඉතින් මේකට අයිති වෙනවා ලෝකෙ ඉන්න සියලුම කෘමීන්, ඒ වගේම මකුළුවන්, ඊට අමතරව පත්තෑයන්, හැකරැල්ලන් මේ සියලුම සතුන් ගොඩාක් සත්ව විශේෂ අයිති වෙන සත්ව කාණ්ඩයක් තමයි ආත්‍රොපෝඩාවන් කියලා කියන්නේ. ඉතින් මේ ආත්‍රොපෝඩාවන්ට මේ නම ලැබිලා තියෙන්නේ මේගොල්ලන්ගේ තියෙන පොදු ලක්ෂණයක් තමයි මේ සන්ධි සහිත උපාංග තිබීම. සන්ධි සහිත උපාංග තියෙන නිසා තමයි මේ ආත්‍රොපෝඩා කියන නම මේ කාණ්ඩයේ සතුන්ට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ කාණ්ඩයේ ඉන්න සතුන්ගේ තියෙන තවත් පොදු ලක්ෂණ තමයි මේ සත්තුත් පෙන්වන්නේ ද්විපාර්ශවික සමමිතිය. ඒ වගේම ඇතැම් විශේෂ පියාපත් දරනවා බාහිර සැකිල්ලක් මේගොල්ලන්ටත් තියෙනවා. එතකොට මේ සත්තුන්ටත් බාහිර සැකිලි දකින්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම මේ සතුන්ගේ දේහය ඛණ්ඩවලට වෙන් වෙලා තියෙනවා. දැන් කෘමි සතෙක්ගේ ගත්තොත් අපිට ප්‍රධාන කොටස් තුනක් අඳුන ගන්න පුළුවන්. ඒ තමයි හිස. මෙන්න මේ කොටසට අපි කියනවා උරස කියලා. මේ කොටසට අපි කියනවා උදරය කියලා. කෘමියෙක්ගේ අපිට මේ විදිහට කාණ්ඩ තුනක් දේහේ හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. පෘෂ්ඨවංශයේ කාණ්ඩ ගැන මම වෙන වෙනම වීඩියෝ වලින් කරලා තියෙනවා. ඉතින් දුවල පුතාලට ඒව නැරඹුවොත් පෘෂ්ඨවංශී කාණ්ඩ ගැන තව තොරතුරු ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙයි. වීඩියෝ එකට පහලින් ඒ වීඩියෝස් වල ලින්ක් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි එහෙනම් තවත් අලුත් පාඩමකින් ආයි දවසක හම්බ වෙමු.